අරවේවා ගෞරවනීය ආරියතුන් වහන්ස අවිද්‍යාමූල පටිච්චසමුපාදයේ කෙලවර තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියන අවස්ථාව නෑ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ සම්භවಂತಿ සමුදේ බිහි වෙනවා ජාති කියන අවස්ථාව දැන් අපි කර්ම බීජ හදාගත්තට පස්සේ භව කියන අවස්ථාව නැවත ජාති බවට පත් වෙන අවස්ථාවනේ එතකොට ඒකේ ව්‍යාධි ජරා ව්‍යාධි කියන අවස්ථාව තව චුට්ටක් මේ විග්‍රහ කරලා දෙන්න. එතකොට අර උද්‍යංග මත්තංග ආශාද ආදිනව කියන එකත් එතන ඒකට සම්බන්ධ වෙනවද ස්වාමී? නෑ. ඒක විපරිණාම ධර්මය. ඒක මේ විපරිණාමයේ තියෙනවා පියවර පහක්. හැම කෙනෙක්ම උද්‍යංගම උපතක් ලබනවා. ගහක් කොළයක් ඕන දෙයක් මොනවා හරි කෝපෙත් උද්‍යංගම. ඊට පස්සේ අත්ංගම අතුපතු දාලා හොඳට මේ යම් කිසි ආකාරයක මේ හතර මහා භූත එක්කව කරගෙන අතුපතු දාලා සකස් කරගන්නවා. අපි හිතමුකෝ කොස්පැලයක් කියලා කොස්සැටයක් අර මුල් මොටෙයියෙක් එනවා පහළට මුලක් යනවා ඒක මේ උදයංගම අවස්ථාව සමුදයංච. ඒක ඊට පස්සේ අත්ංගම කියන්නේ කොත්පැලේ දැන් ටිකක් හොඳට අතුපතු දාලා හොඳට මාස 6ක් 7ක් යනකොට හොඳට හැදෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව අස්සාදංච. කොත්පැලේ නම් මල් පනාපතුරු ගෙඩි හැදෙන මුල් අවස්ථාව. ඒක අවස්ථාව හුඟක් දිගට තියෙනවා අවුරුදු ගාණක් කොත්පැලේක මල් හට ගන්නවා. ළමයෙක්ගේ නම් ළමයෙක් අර මව්කුසකට ආපු වෙලාව උදයංගම අවස්ථාව. මව්කුසෙන් බිහි වූ තැනින් දැන් අවුරුදු 9ක් 10ක් යනකම් අත්ංගම අවස්ථාව. ඊට පස්සේ අවුරුදු 15න් පස්සේ විතර තරුණයෙක් වුණාම අස්සාදංච අවස්ථාව අවුරුදු 39 49 විතර වෙනකම්. ඊට පස්සේ ටිකක් තරුණ වයෝවෘද්ධ වුණාට පස්සේ ආදීනව අවස්ථාව. ඊට පස්සේ මැරෙන අවස්ථාව නිස්සරණ. මේක සියලු උපතක් ලැබූ ගහ කොළ මේ ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ සත්‍යෝ සියලු දෙනාට මේ උදයංගම අත්ංගම අස්සාද ආදීනව නිස්සරණ මේ අවස්ථා පහ මේක එක වචනයකින් කිව්වා විපරිණාම ධර්මය. විපරිණාම ධර්මය කිව්වනම් ඔන්න ඔය අවස්ථා පහ. ඔය පහේම විපරිණාමයටයි පත් වෙන්නේ. මේක මේ එක අවස්ථාවක් එක මොහොතකින් නෙමෙයි හැම මොහොතකම විපරිණාමයට පත් වී විපරිණාමයට පත් වී මෙතනින් පටන් ගත්තාම මෙහෙම මෙතෙන්ට යනකන් යනවා. උපත ලැබූ දවසින් ඉඳන් මරණය දක්වා යනවා මේ පැවැත්ම තුළ. ඒකයි මේ විපරිණාම ධර්මය මේක තේරුම් ගන්න ඕන. මගේ ප්‍රශ්නය සමිනාංස මේ ජාතියක් විදියට අර විඥාන සිත පාරණාට පස්සේ ජරා ව්‍යාධි මරණ කියන්නේත් ඔය විපරිණාම ධර්මය කියන අවස්ථාව නේද? දැන් මෙහෙමයි ජාති ජරා ව්‍යාධ මරණ ඔක්කොම මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා. ජාති ඔක්කන්ති පාතු භාවන් නිබ්බාන මෙහෙම කන්දානම් පාතු භාව මේ විදියට මේ නොයෙකුත් ජාති තියෙනවා. ජරාත් තියෙනවා ව්‍යාධිත් තියෙනවා මරණත් තියෙනවා. මේ ඔක්කොම බුදුහාමුදුරුව එකින් එක පේලි ගණනාවකින් වචන ගණනාවකින් විග්‍රහ කරලා තියෙනවා. මේ ඔක්කොම අපිට උරුම වන දේවල්. ජීවත් වුණොත් උපතක් ලැබුව උපජ්ජති නම් උපජ්ජති නුනොත් ඔය එකක්වත් උරුම නැහැ. එතකොට මේ අපි මේ උපජ්ජති වෙන්න හේතුව මොකද්ද? කර්ම බීජයක් අපේ මනෝමය කායේ එකක් හෝ පොඩියක් හෝ ගතියක් හෝ තියෙනවා. එතකොට අපි මේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවනා කරනවා නම් වර්තමාන මොහොතේ අපේ ඇතුළට ගන්නා කර්ම බීජ වර්තමාන මොහොතෙම අනුත්පාද නිරෝධයෙන්ම නොඋපදවා අස් කරනවා. එතකොට මනෝමය කාය පිරිසිදු වෙනවා. මනෝමය කායේ එකම කර්ම බීජයක්වත් නැහැ. එහෙමනම් අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව එහෙමනම් නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීටි.
ඒක තමයි කිව්වේ. එතනෙ නිච්ච අනිච්ච වෙන්නේ ඔය ඒ අවස්ථාවේ සිටිවිලි ලෝකේ. නෑ නෑ නෑ. මේ නිච්ච කියන්නේ අනිච්ච කියන්නේ වචන දෙකක් දෝතාවයේ දෙපැත්ත. මේ නිච්ච වෙන්නේ පටිච්ච වුණොත්. පටිච්ච වුණොත් ඊට පස්සේ ඒක හොඳ හොඳ සුවනං සැපනං චක්කු ලෝකේ පිය රූපං සාත රූපං නම් එතේසා තණ්හා උපජ්ජමාන ඒ අනුව දැඩි ලෝභයක් ඇති වෙනවා අභිච්ච වෙනවා දැන් ඉච්ඡ කියන්නේ කැමැත්ත ඇහෙන් දැක්ක රූපේට බැඳෙනවා නම් චක්කුංච පටිච්ච රූපේට එතකොට ඉච්ඡ පටිච්ච වෙනවා පටිච්ච අභිච්ච වෙනවා අභිච්ච නිච්ච වෙනවා නිච්ච වුණහම අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා හිතනවා ඒක මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට මට රිදිසේ මටසේ මනාපසේ මගේ කොට ගන්නට මගේ පොට පවත්වන්නට සුදුසුයි කියලා ඒතන් මම ඒසෝ අමත්මි ඒසෝ මේ අත්තාත් ඒ අනුව ඒක ඒ පුද්ගලයා තණ්හාවෙන් උපාදානය කරගන්නවා කැමැත්තෙන්ම චන්ද්‍රාගයෙන්ම මගේ කොට ගන්නවා අන්න කර්ම බීජ සකස් වෙන හැටි එතකොට අසුතවත් පෘථග්ජන පුද්ගලයා ඒ විදිහට වැඩ කළාට සුතවත් පුද්ගලයා දන්නවා මේක නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං මේක සුඛසේ පවතින්නේ නැහැ කෙලවර වෙන්නේ දුකෙන් මේක මමත්වයෙන් අරගෙන පවත්වන්න බෑ විපරිණාම ධම්ම එතකොට සුතවත් අරිය ශාවකයා දන්නවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති අසුතවත් පෘථග්ජන පුද්ගලයා ඒ දේම නිච්චසේ සුඛසේ අත්තසේ චන්ද්‍රාගයෙන් ගන්නවා කර්ම බීජ හදා ගන්නවා මෙන්න මේක තමයි මරණානුස්සතිය ආනපාන සතිය මාදී මේ දෙපැත්ත තේරුම් ගත්ත පුද්ගලයා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති නම් ඒ පුද්ගලයා කීයටවත් නිච්චසේ සුඛසේ අත්තසේ කල්පනා කරන්නේ නැහැ ගන්නෑ මමත්වෙන් ගන්නෑ මගේ කොට ගන්නෑ ඒ පුද්ගලයා නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාත් අසුතවත් පුද්ගලයා ඒසම් මම හේතං ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාත් මහත්යෙන් ගන්නවා මේක තමයි හේතුව මේක තමයි දෙපැත්ත බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ